මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල තියෙන ක්ලෝගාඩ් වලින් මදින් ඕනේ. නව ක්ලෝගාඩ්. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ජනතාවට බරක් කියලා අවලාද නගල ඒ මතින් බලයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂය අද ඇමති මණ්ඩලය 48 දක්වා වැඩි කරගන්න උත්සාහ කරනවා. 19 වෙනි සංශෝධනයේ හරහා ඇමති මණ්ඩලයේ 30කට සීමා කළාය කියලා මුළු රටම රවට්ටලා ඇත්තෙම කළේ ඕනම අවස්ථාවක ඇමති මණ්ඩලය ජාතික ආණ්ඩුවක් ඇති අවස්ථාවේදී කැමැති ගානකට වැඩි කිරීමේ අවස්ථාව පාර්ලිමේන්තුවට ලබා දීමයි. නමුත් දැන් කරන්න යන්නේ මුස්ලිම් කොංග්‍රසයේ ඉන්න තනි මන්ත්‍රීවරයා සමග ජාතික ආණ්ඩුවක් හැදීම නම් ඒක සදාචාර විරෝධී විතරක් නෙවෙයි ව්‍යවස්ථා විරෝධී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46/5 වගන්තිය අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් ලබාගත් දේශපාලන පක්ෂය අනිකුත් දේශපාලන පක්ෂ සමග පිටුවා ගන්නා ආණ්ඩුවකි. එහෙමනම් මුස්ලිම් මේකේ තියෙන්නේ පක්ෂ මිසක් පක්ෂයක් නෙවෙයි. එහෙමනම් ජාතික ආණ්ඩුව පිටවන්න අඩුම ගානේ පක්ෂ තුනක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයයි මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රීතුමාටයි අමතරව තවත් පක්ෂයක් එකතු කරගන්න ඕනි. මේදි වඩාත් වැදගත් කියන්න ඕනි කාරණේ තමයි පක්ෂ මිස මන්ත්‍රීවරුන් එකතු කරගෙන ජාතික ආණ්ඩුව හදන්න විදියක් නැහැ. ඉහත වගන්තිය අනුව ජාතික ආණ්ඩුවක් සෑදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න විදියක් නැහැ. කළ යුත්තේ ජාතික ආණ්ඩුව හදෙන්න ඕනි පාර්ලිමේන්තුවෙන් පිටත. ජාතික ආණ්ඩුව හැදුනාට පස්සේ ඇමතිවරු ගන්න වැඩි කිරීමේ යෝජනාවක් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. 2015 සැප්තැම්බර් මාසේ මුලින්ම ජාතික ආණ්ඩුව හදලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කතානායකතුමාට දැනුම් දෙනවා අපි එක්සත් ජාතික පක්ෂයත් සමග ජාතික ආණ්ඩුවකට ඇතුළු වුණාය කියලා. ඊට පස්සේ තමයි 2015 සැප්තැම්බර් 3 වෙනිදා ඇමති ධූර ගන්න 48 දක්වා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කරලා සම්මත කරගන්නේ. එතකොට එහෙමනම් අපි ආණ්ඩුවට කියනවා ඇමති ධූර ජාතික ආණ්ඩුව හැදීමේ යෝජනා පාර්ලිමේන්තුවට ගෙනල්ල වැඩක් නැහැ. මුලින්ම පුළුවන් නම් ජාතික ආණ්ඩුවක් හදලා ඊට පස්සේ ඇමතිවරුන් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට කරනවා. ඇමතිවරුන් ගණන වැඩි කිරීම ජනතාවගේ අතිශයින්ම කෝපයට හේතු වෙන කාරණයක් බවත් දැන දැනම එක්සත් ජාතික පක්ෂයේ මේ ඇමති ධූර වැඩි කරන්න යන්නේ ඇයි? අද එක්සත් ජාතික පක්ෂය හොඳටම දන්නවා මොනවා කෙරුවත් ඊළඟ මැතිවරණවල පරාජය අත්වීම වළක්ව ගන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා තමන්ගේ මන්ත්‍රීවරුන් ටික සතුටින් තබලා වරදාන වරප්‍රසාද දීලා මැතිවරණ පරාජයෙන් පස්සේ නායකයන්ගේ බෙල්ල බේරා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මේ අය මේ ඇමති ධූර ගන්න වැඩි කරන්න යන්නේ. අද එක්සත් ජාතික පක්ෂයේ ආදර්ශ පාටේ වී තියෙන්නේ හෙට පෙරදුනත් හිතට සැපයි අද ජොලි කරලා කියලා තමයි ඔවුන් අද ආදර්ශ පාටේ වෙලා තියෙන්නේ. වගේම 2014 ඔක්තෝබර් මාසේ ජාතික හෙළවරුමය රාජපක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනාවලියක්. මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරේ නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා කියලා තර්ජනය කරනවා. මේ යෝජනාවලියේ 3 වන යෝජනාව තමයි ඇමති ධූර ගණන 25කටද නියෝජ්‍ය ඇමති ධූර ගන්න 35කටද සීමා කළ යුතුය කියලා. ඒ යෝජනාවලියට එකඟුනේ නැහැ කියලා පාච රණවක ඇමතිතුමා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. එක්සත් ජාතික පක්ෂය ඇමති ධූර ගන්න 25ට අඩු කළාද? නැත. 19 වෙනි සංශෝධනයේ කරේ 30ක් සහ 40ක්. හැබැයි එහෙම කරලත් ජාතික ආණ්ඩුව කියන ආකෘතියට මුවා වෙලා ඇමතිවරු ගන්න 48 දක්වා වැඩි කරගත්තා. අඩුම ගානේ ඒ කාලේ බොරුවට හරි ජාතික ආණ්ඩුවක් තිබුණා. දැන් ජාතික ආණ්ඩුවක් නැතුවත් ඇමතිවරු ගන්න 48 දක්වා වැඩි කරන්නට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා. එදා ඇමතිවරු ගන්න 25ක් කළේ නැහැ කියලා රාජපක්ෂ ආණ්ඩුව ඉවත් වුණු පාච රණවක ඇමතිතුමා දැන් එක්සත් ජාතික පක්ෂය ඇමති ධූර 48ක් දක්වා වැඩි කරද්දී ඒකට එරෙහිව සටන ආරම්භ කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ගරුපාච රණව කැමතුමනි මේ ඔබේ අවධානය පිණිසයි